හෙට මැදම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනයේ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති අතර ඊට අනුව 50%ක පමණ ප්‍රතිශතයකින් සියලුම දුම්රිය ගාස්තු ඉහළ දමා තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති එම ගාස්තු සංශෝධනයට අනුව තෙවන පන්තියේ අවම දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු රුපියල් 20ක් දක්වා ඉහළ නංවා ඇති අතර දෙවන පන්තියේ අවම ගාස්තු රුපියල් 50ක් දක්වා ඉහළ දමා තිබෙනවා. ඊට අමතරව ඉන්ධන ප්‍රවාහන ගාස්තු බහන්ඩ පැටවීම සහ ස්ථානගත කිරීමේ ගාස්තු මෙන්ම තැපැල් ප්‍රවාහන ගාස්තු දෙහිල නංවා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. දුම්රිය නගා සිටුවීම සඳහා වෘත්තීය සමිති සඳහනේ කැඳවුම් කරු ඉන්දික දොඩංගුඩ මහතා ප්‍රකාශ කළේ මහජනතාව පීඩාවට ලක් කරමින් සිදු කරන මෙම ගාස්තු සංශෝධනය වහා නැවැත්විය යුතු බවත් එසේ නොකරන්නේ නම් හෙට දින සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවයි. මේ ක්‍රියාදාමයේ අත්හිටුවේ නැත්නම් අද දවස තුල හෙට දවසේදී අනිවාර්යයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව තුල වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙන්න අවශ්‍ය කටයුතු කරනවා කියන එක අපි පැහැදිලිව ප්‍රකාශ මේ අතර ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව ඉන්ධන ලබා දීම ලබන 25 වෙනිදා දක්වා කල් දැමීමත් සමග අද දින සිට රථවාහනවල අවසන් අංකවලට අනුව ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කෙරුණා. 0.12 යන අංක සඳහා අඟහරුවාදා සහ සෙනසුරාදා දිනද 3.45 අංක සඳහා බ්‍රහස්පතින්දා සහ ඉරිදා මෙන්ම 6.7.8.9 යන අංක සඳහා සඳුදා බදාදා සිකුරාදා යන දිනයන්හි ඉන්ධන නිකුත් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව 3.45 යන අංක සඳහා ඉන්ධන නිකුත් කිරීම අද සිදු කෙරුණේ මෙලෙසයි. අද දිනට නියමිතව ඇත්තේ අවසාන අංක 3-4-5 බැවින් එම වාහන පමණක් පොලිමේ රඳවා අනිත් වාහන ඉවත් කර ගන්නා ලෙස අපට කාරුණිකව දැනුම් දෙමි. ඒක හොඳයි කියලා හිතන මට. හොඳයිද? හොඳයි. නෑ අංක පිළිවෙලට ගාන එක හොඳයි. මේ වැඩේ හොඳයි. හරියට ක්‍රාත්ම වුණා නම් හරි. හරියට වැඩේ ගියා නම් හරි. හැමදාම මේ දෙක කරනවනම් අපි මේ කට්ටක් කරන්නේ මේ ක්‍රමය හොඳටම හොඳයි. ඒ ඇප් එකයි මේ ඇප් එකයි දැම්මා. ඇප් දැම්මට ඉතල බලන්න ඕනි මේ මේ කී දෙනෙක් මෙච්චර කොච්චර කාලයක් ඉන්නවද මේ පොලි වල කියලා. 1300 ගෙන්න පාලි ඉන්නේ. ඈ කොහෙද කොහෙද කොහෙද? හරි 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 බොහොම හොඳයි බොහොම හොඳයි. අද තෙල් හම්බුණා අපිට. මේ පොලිං සංස්කෘතිය නැති කරන්න ඕනි කියලා ඉල්ලා හිටිනවා. දේක පිටේ වැඩි හරි ගියොත් නම් අවුලක් නැහැ නේ. ලොකු උදව්වක් කරාගත්තේ. දැන් පෙට්‍රල් ආව ඔක්කොම සතුටින් ඉන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් පිරවුම් 6ක් කේන්ද්‍ර කරගෙන ජාතික ඉන්ධන අවසර පත්‍ර සඳහා නියම ව්‍යාපෘතියක් අද ආරම්භ කෙරුණා. කොළඹ 2, කොළඹ 4, කොළඹ 7, කඩුවෙල සහ මාදිවෙල කේන්ද්‍ර කරගෙන මෙම නියම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණු අතර එය සාර්ථක වූ බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරන්නේ. අද ඔයාට බින්දුවට මේක කාලෙක දවසක් දුමුනකොට මේක දවස් දෙකක් ගෙදර ඉන්න වෙනවා. මේක හරියන්නේ නැහැ. මේකට මේ QR කෝඩ් එක මේක හරි හොඳයි කියලා හිතනවා මට නම්. QR කෝඩ් මොනවා තරන්නේ රටට අවශ්‍ය විදිහට තෙල් ටික ගෙනත් දුන්නා නම් එච්චරයි වැදගත් වෙන්නේ. ප්‍රශ්න ඇති නොවන ආකාරයට කටයුතු කරන්න තමයි අපි උපදෙස් දීලා තියෙන සියලුම පිරුමල් හිමියන්ට මම හිතන්නේ මින් ඉදිරියට ඒ කියන්නේ හෙට ඉඳලා අපි එහෙම සලකා බලන්නේ නැහැ මේ කොච්චර කාලයක් පොලිමේ හිටියාද කියන එක රජය විසින් අනුමත කරලා තිබෙන මේ අංක 90 එහෙමද තමන්ට හිමි වාහනේ අංක 90 තමයි තෙල් බදා දීම කරන්නේ. මේ අතර සපුගස්කන්ධ සහ මුතුරාජවෙල ඉන්ධන ගබඩා පරයන්ත වලින් අද පෙරවරුවේ සිට පිරුම්හල් වෙත ඉන්ධන ප්‍රවාහනය කිරීම ආරම්භ කර තිබෙනවා. ඉන්ධන බිඳුම්කරුවන් ඉන්ධන ඇනෝම් කිරීම හුඟක් දුරට අඩාල වෙලා තිබුණා. නමුත් මෙම අවස්ථාවේදී කාන්තරණ ජයසේකර ප්‍රතිතුමාගේ ක්ෂණික මැදිහත් වීමෙන් එම තත්ත්වය යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා. ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ කැඳවුම්කරු ගෙමුණු විජේරත්න මහතා ප්‍රකාශ කරන්නේ සීමාවන්ට යටත් නොකර සිය බස් රථ සඳහා ඉන්ධන ලබා නොදෙන්නේ නම් බස් සේවා
මෙතර ගෑස් මෙට්‍රික් ටන් 3500ක් රැගත් නෞකාවක් අද මෙරටට ළඟාවී තිබෙනවා. නෞකාවේ ගෑස් සම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුව ගොඩබෑමේ කටයුතු ආරම්භ කරන බවයි ලිට්‍රෝ ගෑස් සමාගම කියා සිටියේ.